එන්සිසි එක රයිට් මේ අක්‍ර දොළොස් ලක්ෂයක් දෙන එක. ඉතින් මම නාමවන්තුමාගේ මතයත් ඉන්න මමත් පෞද්ගලික හිතනවා මමන හිතන මේ ලොකු හොරකමක් වෙනවා කියලා ඇල්ලා. මම ඉතින් පරාජය පෙනි පෙනි ඩොලර් මිලියන ගණන් හොරා කෑවා කියලා ඇල්ලා. මේක මංගල සමරීරේ ඉන්න උට පවුලක් නෑ, දරුවෙක් නෑ, ජම්මයක් නෑ, ධර්මයක් නෑ, ආගමක් නෑ. ඒක නේ ඇත්ත. ඔහු අනුන්ට මඩගගා ජීවත් වෙන පුද්ගලෙක් නේ. රෑ 12 එකට ගිහින් බොනවා. බීලා. දවල් 12ට අමාත්‍යංශ දෙන්නේ. පුනොන්ද මේ රටේ ආර්ථිකය හදන්නේ? මුදල් අමාත්‍යංශ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උදේ 5ට නැගිටලා මුදල් අමාත්‍යංශ වැඩ බලන්නේ. අපි ඇමතුරේට අපි 5:00ට හැට මහින්ද මහත් රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ලැබි අපි ඇහැරොල් අපෙන් ප්‍රශ්න අහන්නේ. හරි? අද බලන්න මේ රටේ ආර්ථිකය. ඒක කවුද මේක මෙහෙමන්නේ? මංගල සමරේර. ඒ මංගල සමරේර කවුද? සනි ප්‍රේමදාසගේ. සනි ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකමට ගෙනාවේ මංගල සමරේර. ඒ සනි ප්‍රේමදාස මහත්තය පිටිපස්සේ ඒ වගේ පුද්ගලයෝ තමයි ඉන්නේ. මේ ආයතනට මේ පෝස්ටර් ගහන්නේ මේ විකෘතිනේ. ජීවිතෙත් විකෘති. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවේ සඳහන් කරනවා රටට අහිත කරන කිසිදු ගිවිසුමකට එතුමා එළඹෙන්නේ නැහැ කියලා. නෑ, ඒ ප්‍රේමදාස මහත්තයා මේ රැස්වීමල කියන දේවල්නේ. දැන් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 4ක් හිටිය ආණ්ඩුවනේ. දැන් එයා එකක් කියනවා කියලා කාබන් බද්ද ඉවත් කරනවා කියලා. කාගේ ආණ්ඩුවද කාබන් බද්ද දැම්මේ? මහින්දාද ජනාධිපති කන අපේ ආණ්ඩුවේද නෑ. එයාගේ ආණ්ඩුවෙන්. එයාට ඉස්සුවා. එතකොට එයාට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ නෙමෙයි. එයාට පොඩි ටෙලිෆෝන් කෝල් එකක් දීලා මේ මංගල සමරේට කිව්වා නම් මේක හරි ප්‍රශ්නයක්. ජනතාව හරි පීඩනයටපත් වෙලා තියෙන්නේ. මේක ඉවත් කරන්න කියන ඉවත් කරනවා. මේ බොරුවක් කරන්නේ. මෙයා මේ ප්‍රේමදාස මහත්තයත් උවමනේ. අනසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් ඔය විදිහම තමයි. ඔහු කියපු දේවල් නෙමෙයි කරුවේ. ඔහු කතා කරේ බලයට එන්නේ පොඩි මිනිස්සු ගැන. දුප්පතුන් ගැන. ඇඳේ සරප්පු දෙක. ඇඳේ සරම. අත්කොට ෂර්ට් එක. හරි? කිව්වේ දුගි දුප්පතා. පීඩිත පන්ති ජනතාව. මම උන්ට තමයි වැඩ කරන්නේ. මම රට හදනවා. මම ධනපති පන්ති නෙමෙයි. මම පීඩිත පන්ති නියෝජනය කරනවා කිව්වා. මොකද සිද්ධ වුනේ? මේ ප්‍රේමදාස මහත්තයා දැන් කියනවානේ එතුමාට තියෙන තාත්තා ජාන කියලා. මොකද අන්තිම සිද්ධ වුනේ සුදේව? එදා ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරවන්න. මම එක්සත් ජාතිපක්ෂයේ මගේ තාත්තා නගරාධිපති කුරුණෑයි වෙඩි 293ක් තිබ්බා. නිකන් තුනක් නෙමෙයි. එල්එම්ජි ගෙනල්ල වෙඩි තිබ්බ ජනතාව හිතුණ අපේ ගෙදරට. අපි 99න් අපේ ජීවිත බේරගත්තේ. අපි ඒත් කැපවික්‍රීම් කළා තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා දිනේ හිතුවේ අපි එක්සත් ජාතිපක්ෂ නියෝජනය කරුවේ. එතකොට ඒ ප්‍රේමදාස මහත්තයාට මොකද සිද්ධ වුනේ? ඔහුට මොකද වුනේ? ඔහු බලයෙන් මත් වුණා. ඔහු බලය අනිසිලස පාවිච්චි කෙරුවා. ඔහු බලය අනිසිලස පාවිච්චි කරුවා විතරක් නෙමෙයි ආර්යවත් අනිසිලස පාවිච්චි කෙරුවා බලය. හරි, ශ්‍රීමත් අතිගරු කියන එක අනිවාර්ය කෙරුවා. මේ ඇමතිවරුන්ට ආමන්ත්‍රණ කරන්න අනිවාර්යෙන් ශ්‍රීමත් අතිගරු කිව යුතුයි කියලා ජනාධිපති විසින් මෙයා කරනවා. ඇනවුන්ස් කරන එක කියන්න ඕනේ, කිව්වේ නැත්තම් මා විශාල විනාශයක් වෙන්නේ. හරි, එතකොට මොකද ඒ කාලේ කිව්වේ? ඒෂියා වීක් රූල් ඔෆ් මේතින්. මේක තියෙන ඒෂියා වීක් එකේ මුල් පිටුවේ පත් වුණා. මිනි කන්නන්ගේ දේශය, බීටියේ පාලනය. මේ රන්සිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රූල් ඔෆ් ෆියර්. තරුණිය විතරක් මං ඉස්සලා කිව්වා වගේ 60,000ක් මැරුවා. ඒ විතරක් නෙමෙයි, පාතාලි රජු වුණේ කවද්ද? කොහෙන්ද අපි පාතාල ගැන අහලා තිබ්බේ? පාතාලි රජු වුණේ රන්සිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ. හරි, එතකොට ඔහු මෙයා වගේම ගෙවල් හැදුවා. ඒක හරි ගම්මුදාව. මොකද්ද එයා කරුවේ? ගම්මුදාව මොනවද හැදුවේ? පාර්ලිමේන්තුව හැදුවා කියලා. විවිධ ගොඩනැගිලි වල ආකෘති හැදුවා. කෝටි ප්‍රකෝටි ගණක් නාස්ති කෙරුවා. එයාගේ උපන්දිනයට කෝටි ප්‍රකෝටි ගණක් විනාශ කෙරුවා. ඒ විතරක් නෙමෙයි, කැසිනෝගේ නායක කවුද? රන්සිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඉතිහාසය. ඊළඟට මොකද්ද කරුවේ? ඔහු දේශපාලන දඩේම ගියා. ඔහු උගතුන්ට තැනක් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ලලිත්ලා ගාමිසනායක ප්‍රේමචන්ද ඇමතුමා වගේ එළෙව්ව එක්සත් ජාතික පක්ෂයෙන්. එළෙව්ව විතරක් නෙමෙයි, ශ්‍රේෂ්ඨ ලලිත්ලා ඇමතුමාව එදා එතුමා නැති වෙච්ච දවසේ මාත් එක්ක එතුමා කුරුණෑල අවසන් වතාවට කෑම කෑවේ රන්තලි රෙස්ට් හවුස් එකේ. එදා කාලි වෙලා මට කිව්වා, ජොනි මම යනවා කෙසෙල් වත්තේ රැස්වීමට. අද මම කෙසෙල් වත්තේ රැස්වීම බේරුණොත් මම මැරෙන්නේ නැහැ කිව්වා. එහෙම වෙච්ච ලලිත් ඇතුමුනි මාත් කෙසෙල් වත්තේ රැස්වීමට යනවා. කිරලපන්දි වැඩි තියලා මරලා දානවා. ආරක්ෂාව නැති කෙරුවා. පොලිස් ආරක්ෂාව නැති කෙරුවා. ලලිත් ඝාතනය කරන පස්සේ රඝුනාදන් කියලා ද්‍රවිඩ පුද්ගලෙක් අයිස් පැට්ටික තිබ බොඩියක් ගෙනල්ලා කිරලපන ගිල්ලලා දැම්මා. ඒ ප්‍රේමදාස මහත්තයා. මොනවාද රටේ ජනතාව කිව්වේ? එදා බොරැල්ලේ කනත්තේ මිනිහවලලන්න දුන්නේ ආදානය කරන්න. කඳුළු ගෑස් ගැහුවා ඇතුළට. විශ්වවිද්‍යාල ළමයි ඇවිල්ලා අර සුද්ධ හදාපු තාප්පේ අඩි 3ක් විතර හැතැම්ම කාලයක් විතර දිගට තියෙන තාප්පේ ඇඟිලි වලින් ගැලෙව්වේ එදා විශ්වවිද්‍යාල ළමයි. ජනතාව කිව්වා ලලිත් මරාව මිනිස්සයා කෑලි ගිහිල්ලා ඔලු පැලිලා මැරෙන්න ඕනි කියලා කිව්වා.
දවස් 7යිගේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිව ඝාතනය වුණා. දුප්පත් මිනිස්සු ගැනගේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතු මට මොකද සිද්ධ වුණේ? මේ රටේ පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ඝාතනය වුණාම රතිනපත්තු කෙරුවා කිරිබත් කෑවා. මං ඒකට කක වෙන්නේ නැහැ. හැබැයි එතනට මේ රටේ ජනතාව පෙළඹිලා හිටියා. මොකද සිද්ධ වුණේ? පොඩි මිනිස්සු ගැන කතා කරපු ප්‍රේමදාස මහත්තයාගේ සුචරිතය සල්ලි අරන් ගියේ ගෝණි ගණන් පුරවගෙන. පුවත්පත්වල පොල්ගෙඩි අකුරු වලින් ලියවුණේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබා. අන්න දුප්පතුන් ගැන කතා කරපු ප්‍රේමදාස මහත්තයා අන්තිමට ගියේ. දැන් මෙයා කියනවා මේ පොඩි ප්‍රේමදාස මහත්තයා කියනවා එයාගෙත් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාගේ ජාන කියලා. එහෙනම් අපි හරි වයි. ඒතකොට කවුද එක්සත් ජාතිපක්ෂයේ කෘති අධිකාරිය මන්නේ තියෙන්නේ? සොත්‍යෝපාලි. සොත්‍යෝපාලි තමයි කෘති අධිකාරිය මන්නේ සාමාජිකයා. පාතාලේ මිනිස්සු DS ලා දඩ්ලිලා හදපු ඔය වසන්ත සේනක මන්තුමාලගේ සියලා හදපු පක්ෂේ නිදහස ගිනවපු පක්ෂේ නායකයෝගේ කෘති අධිකාරිය මන්නේ නියෝජනය කරුවේ සොත්‍යෝපාලල වගේ පාතාලේ මිනිස්සු. ඒ නිසා ඒ යුගය මේ රටේ ජනතාව නුඹට දැන් චන්ද්‍රිකා ජනාධිපතිතුමින් පත් වුණා. ඊට පස්සේ මොනවද එතුමිය නියෝග කරුවේ? ශ්‍රීමත් කියන එක කියන්න එපා කියලා. ඇයි ඒ තරම් ජනතාවට තිත්තර හිටියේ? මාධ්‍ය ආයතන ඔක්කොම යාගේ බලයේ තියාගෙන යාගේ කතා විතරයි පෙන්වන්න ඕනේ. ඊළඟට මම දෝෂභියෝග ගැන සජ්ජාති පක්ෂේ මන්ත්‍රීවරු 100 ගානක් අස්සන් කෙරුවා. අන්තිමේ හේම ප්‍රේමදාස මැතිණිය ගිහිල්ලා කතානායක ගෙදර ගිහිල්ලා තමයි මේක නතර කරගත්තේ. ප්‍රේමදාස මහත්තයා අන්තිමට බලයේ තිබිච්ච ප්‍රේමදාස මහත්තයෙල පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පඩිපලේ වාඩි වුණා. එහෙම යුගයක්. ඒ නිසා පන්නන රැස්වීමේදී බෝම්බ ගැහුවා ලලිත් මරන්න. මම එතන හිටියා. මගේ යහපත් හිටපගේ හිම වැටුණා. ඒ නිසා ඒ අඳුර යුගය කවදාකවත් අමතක වෙන්නේ නැහැ.